සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සති අස්ස පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යථා බුද්දේන දේසිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝ චන්දිමාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කළ අවස්ථාවක දෙසු ගාථාවක් ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. බුද්ධ ශාසනය කල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවලත් භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා. විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු වාසී සීලම සත්වයෝ සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනා වඩා බඹලෝ යන සිරිතක් තියෙනවා. එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස්ම අර්ථය පහදා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් පෙළෙන ලෝක සත්වයාට අජාති අජර අව්‍යාජි අමෘත අසංකත ධාතු සංඛ්‍යාත වෙනස් නොවන සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව පිණිස භාවනා වැඩීමේ උපදේශයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා. පටිසම්මෙදා මග්ගපාලියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොට්ටාසේට මේ දේශනයේ ගාථාව ඇතුළත් වී තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් ආනාපාන සතිය ගැන දේශනාව සඳහන් තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මහා සතිපට්ඨාන සූත්‍රය, මජ්ඣිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය, එවාගෙම කුද්දක නිකායේ මේ පටිසම්භිදා මග්ග පාළියේ, විනය පිටකයේ පාරාජික පාළියේ, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය මේ ආදී ස්ථාන රාශියක දේශනා කොට ඇති සවිස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා. ගිහි පැවිදි යම් කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් පරිපූර්ණ වඩන ලද්දේ නම්, සුභාවිත ලෙස වඩන ලද්දේ නම්, අනුපිළිවෙලින් වඩන ලද්දේ නම්, ඒ බෞද්ධයා තමන්ගේ ආසභාවය නැමැති ලෝකයේ පසළොස්වක් බොහෝ දවසක උදාවන වලාගැබින් නිකුත් වූ පුන්සඳ මඬලක් මෙන් තමන්ගේ ආත්භාව ලෝකයේ බබළුණුවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දෙසු මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන, සාකච්ඡා කරන යෙදෙන භාවනා මාර්ගයක්.
ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන තිබීම වැදගත් වෙනවා. අද මේ පොසොන් මහා උපෝසත දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුළු ලංකාද්වීපයම සදහම් ආලෝකෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතු අනාගතයේ අද පටන් ඉදිරි අනාගතයේ ධ්‍යාන මාර්ගඵලාභින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුළු මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මේ අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන් පුර 15ක් පොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථුවියේ කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන බැබලෙව්ව ශ්‍රී ලංකා දීපේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේහි මුල්තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සති භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන්. යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මනා ආභෝධයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නේ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසෙත් පිහිටියානම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. එවාගේ අපේ ජීවිත තුළට ලෝතුරා බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සුවය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණාභෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවඥන් වහන්සේ පිළිබඳව අපි වැඩිමනත් දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු බාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශේෂයෙන්. ඒ සරුවඥන් වහන්සේ පස්චිම භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්වෙනි මාසයේදී වක්මඟුල් උළලේදී දඹගස් යටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ධානය ඉපදෙව්වා කියන එක බුද්ධ චරිතයේ හොඳින් පැහැදිලිව තියෙනවා. එයින් උන්වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම උද්දකරා පුත්‍ර දෙපළ වෙත අෂ්ඨ සමාපatti ලබාගෙන තියෙනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනාවේ ප්‍රතික්ෂේප කොට තමන් වහන්සේ එකලාව උරුමේ දනම්වට වී මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඒ කාලයේ තමන්ගේ ධ්‍යානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර දමා මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යාන නැවත උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යාන ලාභී වෙ සිටි උන්වහන්සේ කිරිපිඩු පිළිගෙන 44 පිඩක් කොට වළඳා දින 49කට අදිෂ්ඨාන කොට ගෙනයි ඒ දවස් සවස් වෙනතුරු රුක්සෙවන් වල සමවස්සුවෙන් වැඩ සිටි. තමන් වහන්සේ මැවියේ පෙනී ගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජාණන් වෙත පැමිණුණා. ඉතින් දුන්වහන්සේ කුසතන මිත්‍යාට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී 14 රේණක් දිග පළල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසනාරූඪව තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග 4කින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදීගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ති දීපුත්‍රයා දසබිම්බරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රීහත්තේ පොළොවට දිවකොට කළ සත්‍යක්‍රියා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවධියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැනකෙන් උන්වහන්සේ රූපාචර ධ්‍යාන සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතියේ පාදක කරගෙන
ඉතිරි දසකසන භාවනාද දස අසුභ භාවනාද එවාගේම ද්වත්තිංශාකාර ධ්‍යානද බ්‍රහ්ම විහාර ධ්‍යානද අරූප ධ්‍යානද සියල්ලම ඉතාම ශීඝ්‍රයෙන් ඒ බොමුලදී තමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා. ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව. නව පහළවන සීලම බුදුවරයන් වහන්සේලා බුදු බව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිවිසීගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලයේදී ආනාපාන සති භාවනා මුල් කොට ඇති සමසතලිස් කර්මස්ථාන සමෘද්ධ කොටගෙනයි పూర్వే నివాసానుస్మృతి జ్ఞానం అతీత భవ సంసారయే కల్ప అసంఖ్య గణం ఆతట దకిన సమత్తునే రాత్రి మధ్యం కాలే దివ్యం చక్షుర విజ్ఞానయే మరణ ఉపదిన సుగతి దుగతియాన కుశల అకుశల కర్ణ శోభన అశోభన నానావద సత్త ప్రజావ సహ సకల లోక ధాతుం దకగన్న సమత్తున ఈలంగడ తమై పటిచ్చ సముత్పాద నయ క్రమేటి విపాసన వడా అలుయమ బ్రహ్మ ముహూర్తే ఉదావన శుభ మోహతేది දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදු පදවියට පත්වේ වදාලේ. නවආරහාදි බුදුගුණ දසබල ඥාන චතුරු වෛසාරද්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන ෂට්විධ බුද්ධ ධර්ම ෂට් අභිඥා සුද්දස ඥාන සෝලස ඥාන තෙසත්තෑ ඥාන සත්සත්තෑ ඥාන සත් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදු බාට පත් වූ ශාන්තිනායකයන් වහන්සේ දෙමාසයක් මුළුල්ලේ නිවංසු වළඳලා බ්‍රහ්මාරාධනය පිළිගෙනයි තුන් ලෝකයට ඇහෙන්ඩ දම්සක් පැවතුන් දේශනාවෙන් ලොවට ධර්ම දේශනා පැවැත්වේ. හතලෙස් පස් අවුරුද්දක් මුළුල්ලේ දෙසෝ දහම් වැස්යෙන් තෙමුණු සූවිසි අසංකයේ හැටකෝටි පනස් ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණෙවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දෙසූ දේශනා රාසියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැකගන්න සලස්සලා තියෙනවා. මේ මාතෘකා කළ ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බාමුත්තෝව චන්දිමා. මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසුණු පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි මෙතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ. සරුවඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා, ධ්‍යානත් වඩලා තියෙනවා. නමුත් ඒ ඇගේ ආනාපාන සති භාවනාව භව විශේෂානිසංසය පිණිස පමණයි. ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි. සරුවඥන් වහන්සේම මේ දේශනා කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ වැඩෙන හැටේ ආනාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බම් පරිචිතා කියන්නේ ආනාපාන සතියේ තියෙන පියවර 8ක් ඉදිරියට දිනු කරන්න. පියවරවල් 8ක් තියෙනවා. පරිච්ඡේද 8ක් තියෙනවා. අනුසන්ධි 8ක් තියෙනවා. ඒකයි යථා බුද්ධේන දේශිතා අනුපුබ්බම් පරිචිතා. සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපානය අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ ස්වභාවිතා කියන්නේ මෙය බාගට නෙමෙයි, අඩාල කළා නෙමෙයි, ආවට ගියාට නෙමෙයි, පරිපූර්ණව සර්වප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ ස්වභාවිත වන සේම පුරුදු කරන්නට ඕනේ. එවාගේම සෝ ඉමං ලෝකම් පබාසේති. ඒ යෝගාවචරයා භික්ෂූන් වහන්සේ නමක් හෝ ඒ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැඩුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාස්වර කරගන්නවා, ආලෝකමත් කරගන්නවා, බබළුවා ගන්නවා. කොයි විදිහෙන්ද? පසළොස්වක් පොහෝ දවසක වලා ගැබින්මත් පුන්සඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා. මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති කියන වචනයේ ඉසල තේරුම් කරගනිමු. ආන අපාන සති කියලා පද තුනක් මෙතන තියෙනවා. ආන කියන්නේ ආස්වාසය, අපාන කියන්නේ ප්‍රස්වාසය, සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයත් එකතු කරනකොට ආනාපාන සති.
ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට පමුණවා ගන්නා තාක් දියුණු කර ගැනීමටයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආස්වාස ප්‍රස්වාස දෙක සිහිය. නේ උපචාර සමාධි අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනා වඩන්ද පූර්ව විදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා විවේක තැන සොයා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසන. රුක්ඛමූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර නිවේක දස් හේවන. ශුඤ්ඤාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැමදෙනාටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකය හදාගන්න අපි පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට දේශනා කළා ඉරියව්ව. නිසීදති පල්ලංකං ආභජිත්වා උජුංකායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථානවලට උඩුකය කෙලින් කබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උජුංකායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආභජිත්වා බද්ධ පරියංකේ බැඳගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා භාවනා කමඨහනට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුයි. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්‍යවරම. හැබැයි භාවනාව දියුණුවටපත් වෙනන් පස්සේ හිතගනත් පුළුවන්, ඇවිදිමුනොත් පුළුවන්, සතපේගෙනත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන බවට හිත දියුණුවනන් පස්සේ වාඩි වෙනාම කියලා නියතයක් නැහැ. ධ්‍යාන බාට යන තාක් හිතේ සමාධිය තහවුරු කරන පිණිසයි උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක්යන් වහන්සේ දේශනා කළේ. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් තබාගෙන නැතිව දෙල්ලෙන් හරි කඳෙන් හරි නැමෙගෙන හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තිබීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ලක් නාසිකාග හැපීම සිදු වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්නට ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් කැක්කුමක් නැතුව පැවතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙනනේ පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශිවලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. එහෙම වුණොත් එක ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටියේ නැහැ වෙනවා. ඉතින් කොඳු ඇට පේලිය හරියට ඉරිදුව තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදිහට ලේ ටික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටු පේලිය මාස පේශිවල නොතරවීම නිසා වේදනාවක් නැතුව පෑ දෙකේ තුනේ හතරේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියවුණානේ. උඩුකය කෙලින් තබා ගැනීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක වේදනාවෙන් තොරව සමාධිමත් සිටින්න පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාවල සඳහන් වෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සිහියේ පරිමුඛං කියන්නේ නාසිකා අගට පිහිටුවා ගන්නට ඕනේ. ඒ කියන්නේ කර්මස්ථානයට අභිමුඛව පිහිටුවා ගන්න ඕනේ. නිදසුණක් වශයෙන් අපි ගමු කැඩපත. යම්කිසි කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනෑමට වඩා එහා දල්වගෙන බලන්නේ නැහැනේ තමන්ගේ මුහුණ කැඩපතේ. පියාගෙන බලන්නෙත් නැහැනේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. මේ වාගේ තමාගේ නාසිකා අග ඉක්මන් නොවි, පමා නොවි, අමතක නොවි, මනසින් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ.
ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථීර ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගෙම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්න විහෙත නොවන හැටි ලෙස සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ධ පරියංකෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපට ඇඟිලි දෙක තුඩෙන් තුර ගැවෙන හැටි තබා ගන්නවා. එතකොට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇස පියවත් හොලවන්නේ නැහැ. ඇස් බෝලේවත් යහා මෙහා හරවන්නේ නැහැ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ තැන්පත් වූ බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිතේදීමයි. ඒ හුස්ම ගැනීම හෙලීමක් පාසා නාසිකා දොරටුවේ පළමින් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිත සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක පැයෙන් පැයට මාරු වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකින්. 7 ඉඳලා 8ට තව දොරටුවකින්. මේ විදිහට දවසේ පැයෙන් පැයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානෙම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අස්සසති. ඒ කියන්නේ සිහියෙන්ම ආශ්වාස ගන්නවා. සතෝ පස්සසති. සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඒ සතෝ ඒම කියන වචනින් කියවෙන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථීර වශයෙන්ම සිහියෙන් ආශ්වාස ගන්න. ඉතින්ද අපි පෙරේසං වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනෑකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන්න අරෙන්න ඕන හුස්ම ගැනීම හැලීම. අපට ඉතින් ඒක වැඩයි. ඒ හුස්ම ගැනීම හැලීමක් පාසා අන්‍ය විහෙත නොවේ මනා සිහියෙන් සමාධිමත් සිහියෙන් අවික්ෂිප්ත සිහියෙන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලාන සිටීමයි. ඉතින් මේ බලාන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්න. ඒකයි අර අනුකුබ්බම් පරිචිතා කියන බණපදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළියේ තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති ආදී වගන්ති පෙළයක්නේ. එතන තියෙනවා පද 16ක්. ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියන එක පදයයි. හ්‍රස්ව ආස්වාස හ්‍රස්ව ප්‍රස්වාස පදයයි. සබ්බකා පටිසංවේදී පදයයි. පස්සම්භයංකා සංඛාරම් පදයයි. මේ පද හතර අපි ඉස්සෙල්ල තෝරගනිමු. එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියන්නේ අපිට මේ දීර්ඝ දීර්ඝ හුස්ම වැටෙනවා කියලා වචන වශයෙන් හිතන්නේ එහෙම නැහැ. දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා. Taman නුවණෙන් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට ඒ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍යය. කෙටි හුස්ම ගැනත් එහෙමයි. මේ කෙටි හුස්මක් කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියන තැන සමහර යෝගාවචරයන් හිතෙනවා දෙපතුලේ පටන් ඉස දක්වා සකල ශරීරයේ දිහාව බලන්න ඕනි කියලා. ඒක වැරදි. මෙතන සබ්බකාය පටිසංවේදී කියන්නේ ආස්වාස සියල්ල ප්‍රස්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ. එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අශ්ව කාය, රත කාය උන්ගන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආස්වාස කාය කියන්නේ සබ්බ කාය කියන්නේ ආස්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වාම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගානක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගැනෙන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත්
ඒකෙ භාවිතා කරනවා ආස්වාස සමූහය ප්‍රස්වාස සමූහය කොහොමද සබ්බකාය වෙන්නේ ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි ඒකට එනම් මුල මැද අග දැකීම පටන් ගැනීම පැවැත්ම අවසන් වීම කුසම් පිට කිරීමේදීත් එහෙමයි කුසම් පිට කරන්න පටන් ගැනීම පිට කරමින් සිටීම කුසම් පිට වීම අවසන් වීම කෙනෙක් කරනා නෙමෙයිනේ ස්වභාවික සිද්ධියක්නේ අපට තියෙන්නේ ඒ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනා සිහියෙන් බලා සිටීමයි ඉතින් මේ බලා සිටීමට නිකං කුල්පුලං කමන්නේ ඒකට ගන්න ඕන දැඩි ලෙස සිහිය හරි ඉස්සර උපමාවක් තියෙනවා නේද ඒ කියන්නේ කැලෑවේම හැදිලා කැලෑවේම වැඩිලා මිනිසයන් අතරටපත් නොවි නිදල්නේ වැඩුණු වසු පැටි දමනය කරගන්න කැමැති ගොපල්ලා දිගම දිග රැහැනකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් කණුවක බැඳිනවා. ඉතින් මේ දඩබ්බර ඒ හරකා මුළු පළාතම දෙවනක් කරමින් දුවන අයෙමි. ඒ ලණුව තියෙන කන් දුවනවා. දුවලා දුවලා අන්තිමේදී කණුව ළඟ පැටලලා පැටලලා දුවන්න බැරුව වැතිර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන දැඳලා නාය විදලා දමනය කරගන්නවා. වැඩට ගන්නවා. ඒ වගේ අති දීර්ඝ කාලයක් නොදැමුණු සිතක් වශයෙන් පැවති අපේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් ඒ වගේම ආත්ම සාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැනේ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග මේ අරමුණෙහි සිත තදින් බඳින්නට ඕනේ. එතකොට මෙන්න මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සම්ප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීරියයි ඥානයයි සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. ඉතින් දැඩි වීරියක් ඕනේ ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුවා ගන්න. සමහර කෙනෙක් මේ මුලේ මැද අග ස්වෙමින් ශරීරයේ අභ්‍යන්තරයේ හිත යවනවා. ඒක සරුවඥන් වහන්සේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකා දොරටුව මැද හෘදය අග නාභිය. මුස්ම පිට කිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාග කියලා හට යෝගියන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සරුවඥන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒකෙන් බොහෝ යෝගීන් අනතුරු වලට භාජන වෙනවා රෝගාබාධයන්ට භාජන වෙනවා උන්වහන්සේ මෙතන මුලමඳ ආග බලන්නේ කිව්වේ නාසිකා දොරටුවේ පමණයි ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම ආශ්වාස පැවතීම ආශ්වාස අවසන් වීම ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම හුස්ම හෙළමින් පැවැත්වීම හුස්ම හෙළා අවසන් වීම මේ අවස්ථා තුනේ බලන්නේ නාසිකා දොරටුව ආගයි හැබැයි තින්ද තව සමහර විට හිතෙන්න පුළුවන් මේ නාසිකාග කැඩපතකින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අප තවස්ස වන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ලයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ල දැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුනක් වශයෙන් අපි ගමු. ජනවාරි මාස වගේ කාලෙහි මේ පීබාන එලිමහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා සුදු පාටට. දුම් සිලුවාගේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා. බොහෝසෙන් මේ දීතලා බණ්ඩාර වෙල නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙනවා මීදුම පිට වෙනවා නාසිකාවෙන්. හොඳට පේන සුදු පාට. අන්න ඒ වාගේ හුස්ම රැල්ල අපේ නාසිකා දොරටුවෙන් ඇතුල් වෙනවා පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැනගෙන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාග දකින්න ඕනේ කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕනකම තියෙන ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ නැහැ. පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියවෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේත් ඒ පිළිවෙතෙමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. ඒකට දැන් ඒ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩ හුරුකම සටහන් හිතන්නේ නැතුව
හැපීම නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලං රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම පේන හැටියට සිහිය පවත්වනවා. එතකොට තමයි පස්සම්භයං හුස්ම සංසිඳින්න පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. හෙමින් යනකොට හිත ටිකක් අඩු වෙනවා. වා හිත ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්න මුලින් අවධාරිකත්වයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අඩු වෙලා හිත තැම්පත් වෙන්න ඉතාම සිහුම් බාටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථා තියෙන හතයි ඔක්කොම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියනවා පස්සම්භනේ කියලා. පස්සම්භයං කාය සංඛාරං. දැන් එතකොට මෙන්න මේ මූලික හැඳින්වීම වලට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල බලාගෙන එහි සිහි පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්මක්, එවාගෙන් හුස්ම වාරයේ මුල මැදාග අවස්ථා තුනක්, හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුල. ඒ කෙටි කාලය තුල එච්චර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩි වෙමින්. අපි මුලින් කිව්වානේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණන් කිරීම නම් ආශ්වාස හුස්ම රැල්ල ගන්නකොට ආශ්වාස 1 1 1 කීප සැරයක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 අයමත් ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 මේ විදිහට 8ක් හෝ 10ක් දක්වා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගණන් ගන්නවා. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේයි. එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරී යාම වැළැක්වීම සඳහායි ගණන් කිරීම. ගණනේ පැටලුණා නම් හිත විසිරී ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණනේ පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචන දෙක පමණ භාවිතා කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක දැන් දිග හුස්මක් නම් ආශ්වාස 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 කීප වටක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුල මැදාග දෙකීමක්, එවාගෙම සංසුන් ආශ්වාස ප්‍රශ්වාස දෙකීමක් මනසින් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙර නිමිති පහළ වෙනවා. ඒකෙන් දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ඇහැට පේන්නේ නැහනේ. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුම් සිලුවක් වාගේ ලාපාට සුදක් තේන්න පටන් ගන්නවා නාසිකාග ආසන්නේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒ ගැන අපි කිසියෙම තැකීමක් නැතුව අපේ වැඩ අපි කරන්නට ඕනේ. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වළාකුළු වාගේ, සුදු අහසක් වාගේ, සුදු මල් වට්ටි වාගේ සුදු පාට තේන්න පටන් ගනි. ඒක උග්ඝහ නිමිත්ත. සාමත් නැ හිතේ නියම සමාධිය. උග්ඝහ නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. ඒ කියන්නේ මුල්ම සමාධිය. තව නැ නියම සමාධි. ඊළඟට තමන්ගේ වැඩේ හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් ඒ සුදු පාට පුළුන් ගොඩ, සුදු පාට වලාකුළු වාගේ සුදු වර්ණයේ වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි පටිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන්න හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපානේ වඩාලිනකොට ආයමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ පටිභාග නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉස්තර කරගන්න ඕනේ. මේ පටිභාග නිමිත්ත විනාඩි 5ක් පවතිවා කියලා භාවනා කරමු. මේ පටිභාග නිමිති විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 30ක්, විනාඩි 45ක් පැයක් පවතිනවා ආදි වශයෙන් ඉස්තර කරගන්නට ඕනේ. එසේ පටිභාග නිමිති ඉස්තර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි සාම නියම සමාධිය නෙමෙයි. එතෙන්ට තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්දී අපි වැදගත්ම සිහි කිරීමක් අවශ්‍යයි. මේ පටිභාග නිමිති ලැබුණාම
භාවනා යෝගියා හිතන මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරකේවා, වමට කැරකේවා ආදි වශයෙන් ඒ සම්බන්ධව හුරු කිරීම කරන්න ගියොත් එහෙම ප්‍රතිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනව. එනිසා ඒ ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කිරීමෙන් වළකින්නට ඕනේ. ඉතා ගෞරවයෙන් හරියට බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. දැන් එතකොට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිභාග නිමිත්ත ස්ථීරව තබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. කාමච්ඡන්ද ආදි නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා තමාගේ හිතේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත වෙනකොට අර ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරටම චිත්ත ඒකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලබල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නයක්, පුදුමාකාර සැපයක් ඒ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරය නවතින්න හොඳ නැහැ. එතකොට හිතන මෙන්න මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟට ආයමත් ඒක නැහැ තේරෙනවා මෙන්න ද්විතිය අධ්‍යානෙ. ඔහොම හිතන්න පුළුවන්. ඒක වැරදි. එතෙන්දී ගුරු උපදේශ අත්‍යවශ්‍යයි. දැන් මේ භාවනා කමතහන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා ජීවුන කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමතහන් ගැන දැනගෙන ගන භාවනා වැඩිමේදී පළපුරුදු ගුරුරුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ පළමුවෙන් ලැබෙන සමාධිය ඊටාම ශනිකව නැති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඊටා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන තමාට නියමිත භාවනා මෙනෙහි කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙනවා. සියවර දහස් වරේ සමාධිය ඇතිලිවි නැති වෙ යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමන්ට පුළුවන් වෙනවා ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ අදිෂ්ඨාන කරන්න ඕනේ ඥානාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥානය විනාඩි 5ක් පවතිවා අදිෂ්ඨාන කරමු. ඒක සිද්ධ වෙනවා. ඊළඟ විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්න ඕනේ සමාධිය පාත්ව ගන්න. හැබැයි ඒ සමාධිය ශක්තිමත් බවටපත් වුණාම ඒක තේන පස් ආකාරයකින් වසීතා පුරුදු කරන්න. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුඨාන, පච්චවේකණ කියල මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩාත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ධානය ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවත මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කළ කළ තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ යෙදෙන්නේ. ඉතින් දෙවෙනි ධ්‍යානයක් ලබා ගත්තාම ඒක පස් විදිහකින් සීභාවට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානය දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වසීතාවය හොඳින් ප්‍රගුණ කරගන්න අතෙක් විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්තේ මක් නිසාද? ඒ ධ්‍යාන වසීභාවය ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාත අඳුරු ගැබකට පිවිසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිමදී සිදුවෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යමක් අතපත ගාන දැක ගන්න වගේ. මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් පුළුවනි ඊටාම සියුම් නාම රූප පව අරමුණු කොට විපස්සනා වඩන්න. මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ විනත් සමත භාවනාවකින් ධ්‍යාන තත්වය සමාධි ශක්තිය තහවුරු කරගන්නා තුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පැරණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ ditta dhamma sukha viharane. මේ සමත භාවනා ලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සෝයෙන් සැප විඳින්නේ කියනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාට බැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩුව කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංසයක්. අභිඥා පාදකානි සංසය. ලෞකික අභිඥා පහක් තියෙනවනේ. ඉරිදිවිද, දිව්‍ය ශ්‍රෝත, පරචිත්ත විජානන, పూర్වේ නිවාසාන ස්මෘති, දිව්‍යං චක්ෂුර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා.
එනිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර තවදුරට පැහැදිලි කරන්න තියෙනවා. මේ ආනාපාන සති ධ්‍යාන වලින් අභිඥාට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ කසින භාවනාවෙන් පමණයි. අනිත් කාරණය තමයි නිරෝධ සමාපත්‍යානිසංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට අෂ්ඨ සමාපත්‍ය බවට පත් වූ ධ්‍යානලාභය තමයි අනාගාමී කෙනෙක් හෝ රහත් කෙනෙක් නිරෝධ සමාපත්‍යයේ සමාදෙන්නේ සමත් වෙන්නේ. අනිත් අයට බෑ. එනිසා නිරෝධ සමාපත්‍යානිසංසයක් මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණේ තමයි දෙදින් ප්‍රණීත වාසයෙන් අඩුවා නම් ප්‍රථම ධ්‍යානෙ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතලයේ උපදිනවා. ඔය දෙයට ඒ ධ්‍යානයට අනුරූප බඹතලයන් ඉපදීම භව විශේෂානිසංසයයි. එතකොට දැන් මෙතෙන්දී අපි නැවත වරක් හඳුන්වන්න තිබෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් තමාගේ సంతානයේ විතරක වේග යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිත මේ අහසේ මාලිගා හදා ඉන්න කෙනේ පුරුද්ද ඉවරයක් නැහැ. මාලිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒ තමාගේ සිතේ කිසිම ස්ථාවරයක් නැහැ. මේක නේ කර්මණු කෙරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ. ජල කලයකට ගල් කැටයක් දී කැබැල්ලක් දැම්මම ජලය චංචල වෙනවා වගේ. ගහක එළන කොඩියේ නිතරම සුළඟින් සැලවෙනවා වගේ අපේ මේ සිතේ කාර්මුණක නැතුව නිතර චලනය වෙනවා, විසිරී යනවා. මෙන්න මේ විසිරෙන සිත සංසම් කර ගැනීමට ඇති එකම පිළිවෙත භවනාවයි, ආනාපාන සති භවනාවයි. රාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුලවාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාවක් භවනා කර්මස්ථාන හතක්ම උගන්වනවා. ඒකේ ආනාපාන සතියේදී උගන්ලා තියෙන ආනිසංසය යේපිතේ චරිමක ආස්වාස පස්සාසා තේපි විදිතාව නිරුද්ධන්ති නො අවිදිතා කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ආනාපාන සති ධ්‍යානෙ පෙදෙවා නම් මරණාසන්න මොහොතේ අන්තිම සිතක් අන්තිම හුස්ම රැල්ලක් දැකීමෙන්ම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දිනු වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මීට වඩා බෙහෙතක් නැහැ. ඔය සරස්වතී ගෘතේ සරස්වතී තෛලයේ නෙද්දී ඉස්සර කාලේ භාවිතා වුණානේ. දැන් ඒව වැඩි ඇත්තේ නැහැ. නමුත් ඒ වාගේ බෙහෙතක් නෙමෙයි. ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩෙනවා. අලුයම් කාලයේ පැයක් පමණ බද්ධපාරියංකෙන් ආනාපාන සතිය වැඩුවොත් ඒ හේතුවෙන් ඉතාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩෙනවා. වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී තමාගේ ජීවිතය පිළිබඳව නොයෙක් ප්‍රශ්නයන් ගැටලුයන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සියලා ගමන් බිමන් ගිහිලා වෙහෙසිලා ඇවිල්ලා මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා විවේක ගන්නවා. නමුත් ආනාපාන සතිය හැම නෙමෙයි. ඕනෑ තරම් මහන්සිලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්පා මූණකට දොහොනේ කරගෙන ඇඳට වෙලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක් පුදුමාකාර කායික සංසිඳීමක් මානසික සංසිඳීමක් තමන්ට ලැබෙනවා. අඩු ගාණ විනාඩි 10ක් හරි එකෙල්ල ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියානම් පැය 5ක් 6ක් සැතපීලා නිදාගෙන හිටිය කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු වීමේටත් මානසික වශයෙන් සංසිඳීමේටත් මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්න බැරි යම් යම් ප්‍රශ්න ආහම බොහොම වේදනාවකටපත් වෙනා මිනිසියු ඒ අවස්ථාවක ඔක්කොම අත්හැර දාලා කියන්නේ හිතින් ඒව අත්හැර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඒ යෙදෙන් ඉස්සෙල්ලා හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වැඩනවා. ඉතාලම පැහැදිලිව දෙවි කෙනෙක් කියනවා වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. මොන තරම් පුදුමද? මේ හිත තරම් දෙයක් නැහනේ සංවර කරගත්තොත් ලැබෙන ආනිසංස. හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකේ කොහෙවත්
ලැබෙන්නේ නැහැ, දෙවි කෙනෙකුගෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න निराකරණය කරගන්න, කායික සුවයෙන් සුවපත් වෙන්න, මානසික සුවයෙන් සුවපත් වෙන්න, එවාගෙම සිය නිවෙස් වල සමගිය වැඩෙන්න, එවාගෙම සංසුන්ව ජීවත් වෙන්න, සංසුන්ව කතා කරන්න, සංසුන්ව ඉරියා පවත්වන්න, අලාභේදිත්, අයසේදිත්, එවාගෙම නින්දාවේදිත්, දුක් කරදර වලදිත් කම්පාන වෙන්න, ලාභේදිත්, යසසේදිත්, ප්‍රශංසාවේදිත්, එවාගෙම සැප සම්පත් වලදිත් උද්දාම නොවි මනසෙහි නුවණින් ගතකරන්න පුදුම ශක්තිය මේ ආනාපාන සති භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවා මේ භාවනාව අවුරුදු ගානක් වඩලා අප ඉදිරියේ ප්‍රකාශ කළා කියලා නේ ස්වාමීනි, මේ ආනාපාන සති භාවනාව අපට දැන් අත්හරින්න බැරි ආහාරයක් වෙලා. ඒකෙන් මේ විදිය අපට ආනිසංස ලැබිලා තියෙන බොහොම නිරෝගී, එවාගේම බොහොම සිත සංසුන්, එවාගේම අපේ ජීවිත ප්‍රශ්න නැහැ. මේ ලෝකේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නැහැ. ඒමක් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සිත සංසුන් වෙලා තියෙනවා, කලබල වෙන්නේ නැහැ. මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබාගත් හැටි අපේ ඉදිරියේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න, එවාගෙම වාසනාවන්ත ජීවිත පවත්වන්න, සමගි සම්පන්න ජීවිත පවත්වන්න, එවාගෙම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න, නිරෝගී ජීවිත පවත්වන්න, නැනවත් ජීවිත පවත්වන්න, එවාගෙම නිවනට පිවිසුණු ජීවිත ගත කරන්න, නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. එතකොට මේ ආනාපාන සතිය ඒ විදිහේ වඩන අතරත තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් නැවත අවස්ථාවක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මක් නිසාද? අද බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම භාවනා සම්බන්ධ උද්‍යෝගයක් අතිශයින්ම පවත්වනවා. නිසා භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතොත් අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාන්තික බෞද්ධයෝ මහා පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈත අතීතයේ පටන් මුළු ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සීලම සත්‍රාය කරුණ ඇති බැවින් ගහක් මුලකට ගියක් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා ඒ විදිහේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් හැටියට අපට මේ භාවනාවෙන් අදාදම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. නිවැරදිව මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න ඉල යහුණොත්, එනිසා ඒ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ශ්‍රී ලංකා දීපයේ 2306 වසරක් මුළුල්ලෙහි නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනය ධ්‍යාන අභිඥා සමාප්‍රති විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් දැබළුනා සේම ඉදිරි කාලයේදීත් සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා අවුරුදු 5000ක් පිරෙන අතුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපයේ ධ්‍යාන සමාධි සමාප්‍රති අභිඥා විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සාරුවක්ඥ සාජෝත්ථමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පල නෙලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් නෙලාගෙන මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා, උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන පාරමී පුණ්‍ය වාසන ඇති මහේශාක්‍ය මහානුභා සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජබල පරාක්‍රමයෙන් යුතුව පහළව මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම මේ භාවනා ප්‍රතිඵල නෙලාගෙන දෙවියන් සහිත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත්, එමගින් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමටත්, ධ්‍යාන මාත්‍රයකින් නොනැවති සමත භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන අධිගම බෝධියාණන්ගෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මං ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර
දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කරවින් කරවමින් අපේ ආශිර්වාදයේ මුදුන් පමුණවා ගන්නවා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රයන් භාවයෙන් සැමට මෙලෝ පරලොව ජයග්‍රහණයත් වේ. කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කිය අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ. තවත් සල්ප වේලාවකින් පූජ්‍ය මඩවල උපාලි සඳහන් වෙච්ච කරුණු පිළිබඳව ඉතාම කෙටියෙන් විස්තරයක් කරන්නට කියලා ඉල්වා සිටීමට ඉතාම කෙටියෙන් ප්‍රධාන කරුණු කීපය කුමක්ද කියලා සාරාංශ කළ දක්වන ලෙස ස්වාමීන් වහන්සේ. සෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසු බෞද්ධ භාවනා ක්‍රම අපේ ඉදිරියේ පැහැදිලිව තියෙනවා. එයින් අද දේශනාව ඉදිරිපත් කරන්නට යෙදෙන සමථ භාවනාවට අයිති ආනාපාන සති භාවනාව ගැන පමණයි. එහෙත් මේ ආනාපාන සති භාවනා ශීර්ෂයෙන් සමථ භාවනා 40ක් අපට වඩන්න පුළුවන්. ඒකම සමථ භාවනාවෙන් අපි විපස්සනාවට හැරෙන ආකාරය අපට ඉගෙන ගන්න පුළුවන්. විපස්සනා භාවනා ප්‍රභේද රාශියක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානි කර්මස්ථාන 21ක්ම. ඒ 21න් දෙකක් හැර 19ක්ම ඍජුවම විපස්සනා භාවනා. ඒ අතර විසුද්ධි මාර්ග, පටිසම්භිදා මාර්ග, පාළි, විභංග, පාළි මේ ආදී බොහෝ දේශනාවල මේ විපස්සනා භාවනා සම්බන්ධ දොරටු රාශියක් අපට දැනගන්න තියෙනවා. ඒ සම්බන්ධව දැන් මේ සමථ භාවනාවේ ප්‍රභේද විපස්සනා භාවනාවේ ප්‍රභේද ගැන දැන ගැනීම ප්‍රයෝජන වෙයි. ස්වාමීන් වහන්සේ මං හිතන්නේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. අපි ප්‍රශ්නයට සවන් දෙමු. හලෝ, මේ කල්පෙන් කතා කරන්නේ දැනගන්න ඕන යම් කිසි සීලයක පිළිපදක් නැතම භාවනා කිරීම කරන්න ඕන කටපොට්ටක් ආනාපාන සති භාවනාව හෝ වෙනත් භාවනාවක් වඩන්නෙකු සීලයක පිහිටා සිටිය යුතුමයි. ඒ කියන්නේ නිත්‍ය සීල වශයෙන් අඩුම ගානේ පංචශීලයේ හෝ බෞද්ධයක සීලයක පිහිටා සිටින්නට ඕනේ. ඒ නිසානේ සීලේ ප්‍රතිග්‍රහය නරෝ සපඤ්ඤෝ කියලා දේශනා කළේ. ඒ නිසා සීලේ පිහිටාගෙනයි සමත හෝ විපස්සනා භාවනාවක් වඩන්නේ. සීලයෙන් කරන්නේ ඇත්තට කායික වාචික සංවරයනේ. ඒ සංවරයේ පිහිටා සිටියොත් තමයි මානසික සමාධියක් විපස්සනා ඥානයක් උපදවා ගන්න පුළුවන්. ඒ නිසා අපි සීලුම භාවනා අභිලාෂයේ සමට ආරාධනා කරනවා නිත්‍ය වශයෙන් සීලයක පිහිටා සිටිය යුතුයි, සීලවන්ත විය යුතුයි. ඒකම මෙහි ප්‍රගතියක් ලබා ගන්නට නම් දිනපතාම අභ්‍යාස කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් මුලින් දීර්ඝ වේලාවක් කරන්න යන්නේ නැතුව විනාඩි 10, 15, 20, පැය භාගෙ මේ වගේ ටිකෙන් ටික වැඩි කරන්නයි ඕනේ. හැබැයි ඒ වාඩි වෙලාම කරන වේලාව ගැන අපි හිතන්ට අවසෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවානේ. තිත්තං චරං
නිසින්නෝවා සයානෝවා යාවතස් විගත මිද්දෝ. ඒ කියන්නේ සිටගෙන ඉඳිද්දි, ඇවිදින්න ඉඳිද්දි, වාඩි වී සිටිද්දි, නිදාගෙන සිටිද්දි, අවදීන් සිටිනවා නම් ඒ හැම වෙතම පොඩි භාවනා කරන්න පුළුවන්. අපිට බස් එකේ යද්දි පුළුවන්, කාර් එකේ යද්දි පුළුවන්, කුමරිය යද්දි පුළුවන්, දක්මන්දිද්දි පුළුවන්, මුනුසෝදද්දි පුළුවන්, වතුර නාද්දි පුළුවන් භාවනා කරන්න, ශරීර ප්‍රතිජාගන කටුවක හැම එකදීම පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්ලා තියෙන සම්මාදිට්ඨිය හැටියට භාවනා වඩන්ට නැහැ වෙලාවක් නැහැ. හැබැයි අර එක්තැන් වෙලා වැඩීමෙන් එයින් සිතේ වඩාත්ම සමාධි ශක්තියක් උපදවා ගන්න පුළුවන් බව මතක තබා ගන්නට ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ඕනම ඉරියව්වකදී භාවනාව පුරුදු කරන්න පුළුවන්. හරි, අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඒ ගැන විශේෂයෙන් අපි අවධානය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා චිත්ත සමාධියක් ලබන්න පස්සද්ධියෝ නැන සංසිඳීමක් ඕනනේ. මේ සංසිඳීම සම්බන්ධව තියෙනවා උපදේශ හතක්. ඒ උපදේශ හතේ තියෙන හොඳම හොඳ පිළිතුරක් මොනවාද? පණීත භෝජන සේවනතා කියන වචනයක්. පණීත භෝජන සේවනතා කියන්නේ මේ රසමියුරු ආහාර ගන්නවා කියන එක නෙමෙයි. තමාට ගිරවා ගන්න පහසු යම් ආහාරයක් ගැනීමෙන් ගතට සැනසුමක් ඇතිව, ඒ කියන්නේ ශරීරයේ දාහයක් නැති, ගිරවා ගන්න බැරි වුණොත් ඇති වෙන වේදනා නොවන, කය සැනසුම්ව තබා ගන්න පුළුවන් ආහාර ගැනීම වැදගත්. ඒකට කියනවා හිත මිත භෝජන පරිහරණය කියලා. ඒ කියන්නේ ගිරවා ගන්න පුළුවන්, ඒ වගේම තමාට ශාරීරික සෞඛ්‍යයට උපකාර වන ආහාර ප්‍රමාණයක් ගැනීම. ඉතින් මස් මාංශ ගැනීම ගැන අපිට කියන්න තියෙන්නේ මස් මාංශ ගත්ත අයගේ කායික වශයෙන් දරතයක් එනවා, කායික දාහයක් එනවා. ඒ කායික දාහය තියෙනකොට පස්සද්ධියක් කියන්නේ නැහැ. පස්සද්ධිය නැතිකොට කොහෙන්ද සමාධියක්? නිසා අපි අත්හදා බලන්න පුරුදු වෙන්නට ඕනේ නිර්මාංශව භාවනා කිරීමක්, ඒවා ගැනීමෙන් කරන භාවනා කිරීම දෙක අතර වෙනසක් තියෙන බව තමාටම තේරුම් ගන්න පුළුවන්. මගේ අත්දැකීම මම කියනවා නිර්මාංශ භෝජනෙන් භාවනා කිරීම සාර්ථකයි. ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මනෝකාය රූපකාය සහ ප්‍රාණකාය වශයෙන් ගැනීමක් සිදුවෙනවා. ඒක කලින් ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ සයින සඳහන් කරා ධර්මදේශනාදී සම්මත භාවනාවේ ප්‍රයෝජන පහක් සඳහන් කරා. ඉතින් පින්නමේක විදිහට සඳහන් කරා අභිඥානාය ඥානයේ ලෞකික අවස්ථාවක් කියලා. ඒ කසිර සමාපත්තියෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒකට අභිඥානාය අභිඥානාය කියනක සමත භාවනාවෙන් ලැබිය යුතු ප්‍රත්‍ය නැත්නම් උපේක්ෂා භාවයෙන් දර්ශනා භාවයෙන් භාවනාවේ ලැබිය යුතු ප්‍රත්‍ය විදිහට ප්‍රතිපස්සක් තියෙනවා. හරි, වයින්න සඳහන් කරලා ලෞකික ප්‍රත්‍යල අභිඥානානේ කියන අභිඥානානේ කියන ඒ ලෝකෝත්තර ප්‍රත්‍යක් විදිහට මට දැනගන්න දෙන්න මේ ප්‍රශ්න දෙක මට උත්තර දෙන්න හොඳයි. මේ ප්‍රශ්නේ ගැන අපි බොහොම සතුටු වෙනවා. ඒ කියන්නේ සබ්බකාය පටිසංවේදී කියන මේ වචනින් කියවෙන්නේ ආස්වාස ප්‍රස්වාස මුළුල්ල කියන එකයි. දැන් කාය කියන තැන මම මුලින් සඳහන් කළානේ දෙපතුලේ පටන් ඉස දක්වා ශරීරය බලන ඇතැන් යෝගීන් කියලා, ඒක වැරදි. දැන් මෙතන කියන්නේ ඒකාග්‍රතාවක් උපදවා ගැනීම සඳහා සිහිය පිහිටුවා ගැනීමනේ. සිහිය පිහිටුවා ගැනීම සඳහා කළ යුතු වන්නේ ආස්වාස මුළුල්ලම දකින හැටියට